ආයිබෝන් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ papaya වලින් කොහොමද salad එකක් හදන්න කියලා. ඉතින් මේක අමු පැපොල් ගෙඩියක්. ඉතින් ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මම vinegar අරන් තියනවා. ඔයගලන්ට කැමති vinegar එකක් ගන්න පුළුවන්. දෙහි මිංචි කොළ ටිකක් තියනවා. ඔයගලන්ට coriander හරි මොකක් හරි දාන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා fish sauce තියනවා. Soya sauce garlic තියනවා. තක්කාලි roast කරපු peanuts ටිකක් තියෙනවා roasted sesame තියෙනවා මෙතන මම අරන් තියෙනවා හකුරු පොඩ්ඩක් අරන් තියෙනවා මේකට කරුණාකරලා ඕගොල්ලෝ මේ salad එක හදනවා නම් අනිවාර්යෙන් පොඩි හකුරු කෑල්ලක් දාන්න ඕනේ මොකද සීනි දැම්මොත් එහෙම මේකේ taste එක එහෙම් පිටින්ම නැති වෙලා යනවා ඉතින් අපි දැන් බලමු මේ කොහොමද හදාගන්නේ කියලා මම මෙතන අයිස් වතුර එකකට දිහි පොතු දෙක තුනක් දාලා ඉවරලා වතුර එකක් ලෑස්ටික් කරගෙන ඉන්නවා දැන් මම පැපොල් ගෙඩිය මෙන්න මේ වගේ සුද්ධ කරලා තියෙන්නේ. දැන් මේක ඕගලන්ට මේ විදියට ඕගලන්ට පොඩිවට මෙහෙම මෙන්න මේ විදියට මේව කරගන්න පුළුවන්. ඕගලන් දන්නව ඇතිනේ. ඒත් අද මම මෙන්න මේ වගේ කට එකක් තමයි මෙහෙම සුද්ධ මේව කරලා ගන්නේ. මේක පොඩිවට කපා ගන්න තරමට මේ සලාදේ හරිම රසයි. අපි මේ විදියට ඔක්කොම ටික මම ග්‍රේට් කරගෙන ඉන්නම්. ඕ මම මේ විදියට සේරම කපාගෙන මම මේ අයිස් වතුරට දාලා තියෙනවා. අයිස් වතුරට දාන එකෙන් වෙන්නේ පැපොල් ටික ක්‍රිස්පි වගේ වෙනවා. එතකොට අපිට සැලඩ් එක හරිම රසයි. ඉතින් මම අද මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ වංගෙඩිය තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම දැන් මේකට දාගන්න ඕනේ ඉස්සල්ලාම මේ කජු ටික. කජු ටිකයි අපි මේ හකුරු ටික දාගන්න ඕනේ. ඒත් එක්කම අපි මේ මිංචි ටික මෙන්න පොඩි කරලා මේකට දාගන්න. ඒත් එක්කම අපි fish sauce ටිකක් දාගත්තා. ඔයගොල්ලෝ මේක හදන්න හරිම රසයි. ඒ වගේම හරිම ගුණයි. ඉතින් මම මේ වගේ දාගත්තා soya sauce. ඒත් එක්ක මම මේ වෙලාවේ දාගන්නවා vinegar. ඊට පස්සේ අපි මේ සුදු ලුණු ගෙඩි දෙකක් දාගන්නවා. ඒ ඕගලන්ටත් අනිවාර්යයෙන්ම ගෙදර ඇති මේ වගේ වංගෙඩිය. ඉතින් මෙන්න මේ විදිහට අපි කොටා ගන්න ඕනේ. ගොඩක්ම චප්ප වෙනකන් නෙවෙයි සාමාන්‍යයෙන් පොඩි පොඩි කෑලි තියෙන විදිහට අපි කොටා ගන්න ඕනේ. මේ විදිහට කොටා ගත්තා. මම ඕගලන්ට පෙන්නන්න. මේ ඕගලන්ට කැමති නම් තව චුට්ටක් මේ විදිහට කොටා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. අර කෑලි පොඩ්ඩක් හැපෙන්න තියෙද්දි හරි රසයි. දැන් අපි ඊට පස්සේ මේකට දානවා තක්කාලි. තක්කාලි මම මෙන්න මේ විදියට කපා ගන්නවා පොඩි කෑලි වලට. ඒකත් මේ විදියට දා ගන්නවා. ඒකත් අපි මේ විදියට දාගමු. ඒකත් අපි මේ විදියට කොටා ගන්න. ගොඩක් පොඩිම වෙනකන් චුර කරගන්න එපා ඔයගොල්ලෝ. දැන් ඇටි ඔයගලන්ට පේනවද? හරිම සුවඳයි මේ වෙලාවේ. පේනවා. දැන් මේ වෙලාවේ මම දෙහි ටික මිරික ගන්න ඕනේ. මම නම් මේකට ගොඩක් දෙහි දානවා. ඔයගලන්ට කැමති නම් අඩුවෙන් දෙහි දාලා ගන්න. නමුත් දෙහි ටිකක් වැඩි වුණාම හරිම රසයි. මෙහෙම දාගත්තා මම. ඒකත් මම මෙහෙම හොඳින් මික්ස් කරගන්නවා. දැන් මේ වෙලාවේ අපේ පැපොල් ටික අපි හොඳින් මෙන්න මේ විදියට පොඩි කරලා ගන්න ඕනේ. මේකට අපි දාගන්නවා. ඕගලන්ට මේ සැලඩ් එක හදාගන්න වටපිටින් ඕගලන්ට පැපොල් ගස් ඇති හැම ගෙදරකම වගේ ඉතින් අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලන්න ඕගලන්. මම නම් හිතන්නේ ඕගලන් මේක එක දවසක් කෑවොත් එහෙම හැමදාම ඕගලන් මේක හදාගෙන කයි. හරි. මම මේකේ තියෙන ටික මම පෙරාගෙන ඉන්නම්. මේක මේ විදියට යන්තමින්. චප්ප වෙනකන් නෙමෙයි සාමාන්‍ය විදියට මේක අපි කොටා ගන්න ඕනේ. ඒ කොටන ගමන් අපි මේක පොඩ්ඩක් මෙහෙම මික්ස් කරන්න ඕනේ.
පස්සේ මම බලන්නම් චුට්ටක් මේක කලවම් වෙලාද කියලා. තව චුට්ටක් කොටා ගන්න ඕනේ. අපි දැන් මේක වෙනම බෝල් එකකට අයින් කරගමු. දැන් මම මේ වගේ DC එකට දාගත්තා. නමුත් මේක තාම ඉවර නෑ. දැන් මං කරන වැඩේ මෙතන මගේ ආසම ඉන්ග්‍රීඩියන්ට් එක තියෙන්නේ. ඒ තමයි මිරිස්. ඔගලන්ට මේකට රතු මිරිස් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ වේලිච්ච රතු මිරිස් නෙමෙයි. මේ විදියටම රතු මිරිස්. මට අද රතු මිරිස් නැති හින්දා මම මේ මිරිස් තමයි දාන්නේ. ඒත් එක්කම මං හොඳ ලෙමන් ටිකක් දාගන්නවා. ලෙමන් ලයිම් ඕන එකක් ඔයාලට දාගන්න පුළුවන්. මේක ඊට පස්සේ අපි හොඳින් මෙහෙම පොඩි කරගන්න ඕනේ. ඔගලන්ට මුලදිම ඕන නම් මේක පොඩි කරගන්න පුළුවන්. නමුත් මම මේ වෙලාවේ කරන්නේ මේ විදියට කරපුවම හරිම රසයි. මෙන්න මේ විදියට මේ ඔයගලන්ට පේනවද? ගොඩාක්ම පොඩි වුණෙත් නැහැ. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ වෙලාවේ මේකට මම ලුණු චුට්ටක් දාගන්න. පොඩි බබාලා කනවා නම් මේකට ඕගලන් මිරිස් දාන්න නැතුව අමු මිරිස් දාන්න නැතුව මේ පොඩක් ගම් මිරිස් චුට්ටක් ඉහල ගන්න. නැත්නම් කන්න බැරි වෙනවා. පොඩි බබාලටත් හරිම ගුණයි මේ පැපොල්. ඊට පස්සේ අපි මේ විදියට හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදියට මම මික්ස් කරගත්තා. ඊට පස්සේ ඕගලන්ට අවශ්‍ය නම් මේ විදියට සෙසමි සීඩ්ස් ටික මෙහෙම දාගන්න පුළුවන්. මම දැන් මේක රස විඳින්න යන්නේ. අපි බලමු. ඇත්තටම මේ පැපොල්ද කියලා මට හිතා ගන්න බෑ. ඇත්තටම රසයි. මම අද අමු මිරිස් ටිකක් වැඩියෙන් දැම්ම හින්දා පොඩ්ඩක් මට සැරයි. ඕගලන් ගොඩක් දාගන්න එපා. මොකද මේක දිහිත් එක්ක මික්ස් වෙනකොට අපිට අමු මිරිස් සැරයි. පොඩි බබල්ලට නම් කන්න බැරි වෙයි අමු මිරිස් ගොඩක් දැම්මොත්. එහෙම මට හිතනවා මට මේකත් එක්ක බත් පිඟානක් විතර කන්න පුළුවන් වෙයි කියලා මට හිතනවා. එච්චරකටම රසයි. හිතා ගන්නවත් බෑ මේක පැපොල්ද කියලා. ඔයාලා මං කියනවට මේක එක දවසක් මේක හදලා බලන්න. මොකද මේක මේකේ මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉතාම පහසුවෙන් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඇත්තටම මේක ට්‍රයි කරලා බලන්න. බත් එක්ක වෙන මොනවත් නැතුව මේක බත් එක්ක විතරක් කන්න පුළුවන්. මම දන්නවා ඔයගලා අනිවාර්යයෙන්ම මේක හැදුවොත් දිගටම මේක හදලා කයි. ඇත්තටම පැපොල්ද කියලා මට මේක හිතා ගන්න බෑ. හරිම රසයි. ඕගලන් මේක අනිවාර්යයෙන්ම අත්විඳලා බලන්න. මොකද කිව්වොත් අපේ බඩේ අමාරු තියෙන ගොඩක් කට්ටියට මේ පැපොල් සලාදය ගොඩාත්ම හොඳයි. ඉතින් ඔබලා මේක ට්‍රයි කරලා බලන්න. මොකද මේක පහසුවෙන් හැම ගෙදරකම ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් ද්‍රව්‍යයක්. ඉතින් මං හිතනවා මේක ඔගලන් රසවිඳලා බලයි කියලා. ඉතින් මේකට කමෙන්ට් එකක් දාලා ඔගලන් කැමති නම් ලයික් කරලා මගේ වීඩියෝස් වලට. තාම ඔගලන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මට සපෝට් කරන්න. ඉතින් මේ වගේම ලස්සන රසවත් වීඩියෝ එකකින් ඕගලන්ගේ හමුවට ලබන සතියෙන්න ආයෙත් නැවතත් එනතුරු නැවත අපි හමුවෙමු. එතෙක් නවතින්නම්මා, මම ඉවෝන්.